ආයි බොවන් දුවේ පුතේ අද මං ගමේ ස්කෝලෙන් සිංහල පාඩමක් ඔයාලගේ ගෙදරට අරගෙන ආවා මම හිතනවා මේ පාඩම ඉතාමත් වටින පාඩමක් කියලා දුවල පුතාලට ලස්සනට අකුරු ලියන්න වැදගත් වෙන කරුණක් තමයි මධ්‍ය අක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර පිළිබඳව හොඳ දැනුමක් තිබීම අද සිංහල පාඩමෙන් පළවෙනි අවධියේ ඉන්න දෙක වසර පොඩ්ඩන්ටත් දෙවන අවධියේ ගුණම ලබන 3-4 ශ්‍රේණියේ පොඩ්ඩන්ටත් තුන්වෙනි අවධියේ ඉගෙනුම ලබන 5වෙනි ශ්‍රේණියේ පොඩ්ඩන්ටත් නිවැරදිව තනුරූලේ අකුරු ලියන විදිය කියලා දෙනවා ඒ වගේම තමයි මේ පාඩමට සවන් දෙන දෙමාපියන් මේ පාඩම අවසානයේ පාඩම අවබෝධ කරගෙන දරුවන්ට නිවැරදිව අකුරු ලිවීමට සහාය වෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ අක්ෂරවල නිවැරදි හැඩය, නිවැරදි ප්‍රමාණය, නිවැරදි ආකාරයට අවබෝධ කරගන්න. දැන් අපි පාඩමට යමු. මුලින්ම මම කියලා දෙන්නේ පළවෙනි අවධියේ 1-2 ශ්‍රේණිවල ඉන්න පොඩ්ඩ ඔයාලට. මුලින්ම අපි මධ්‍ය අක්ෂර ගැන ඉගෙන ගමු. හරියටම පස් රූලේ දෙවැනි රූල සහ හතරවැනි රූල අතර ලියවෙන අක්ෂර වලට තමයි පුතේ අපි මධ්‍ය අක්ෂර කියන්නේ. මධ්‍ය අක්ෂර 9ක් මම ඔයාලට මේ තීරයේ පෙන්නලා තියෙනවා. මේ අක්ෂර පුතේ මධ්‍ය අක්ෂර කියන්නේ රූලේ මැද තියෙන නිසා. ඒ කියන්නේ දෙවැනි රූලේ හතර රූලේ අතර ලියන නිසා තමයි මෙවට මධ්‍ය අක්ෂර කියන්නේ. මම දැන් පුතේ දෙවැනි අවධියේ 3 වසර තියෙන ගුරුවත් පොතේ තියෙන මධ්‍ය අක්ෂර ටික ඔයාලට ලියලා පෙන්නනවා. තනි රූලට එන්න. චූටි පැටව් බලාගෙන ඉන්න ටීචර් මේ අකුරු ලියන විදිය. එතකොට පුතේ මම මේ ලියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන මධ්‍ය අක්ෂර. ඒ වගේම තමයි ටීචර් මේ අකුරු ලියද්දී දූල පුතාලා ලියන අකුර කටින් කියන්න. හරි අපි දැන් ආරෝහණ අක්ෂර ඉගෙන ගමු 1-2 වසර පොඩ්ඩෝ පස් රූලේ ආරෝහණ අක්ෂර ලියනකොට මේ විදියට ලියන්න පුරුදු වෙන්න අපි පස් රූලේ ආරෝහණ අක්ෂර ලියනකොට පුතේ පස් රූලේ පළවෙනි රූලත් හතරවෙනි රූලත් අතර වෙන්න තමයි මේ ආරෝහණ අක්ෂර ලියන්නේ මේ මම ඔයාලට තීරේ දාලා තියෙන්නේ 2 වසර ගුරුවත් පොතේ තියෙන ආරෝහණ අක්ෂර ටික මම පළවෙනි දෙවැනි තුන්වෙනි අවධිවල ඉගෙන ගන්න තියෙන ආරෝහණ අක්ෂර ටික ලියලා පෙන්වන්න
චූටි දුවේ පුතේ ඔන්න දැන් මං කියලා දෙන්න හදන්නේ අවරෝහණ අක්ෂර කියන්නේ මොනවද කියලා. පස් රූලේ අවරෝහණ අක්ෂර ලියනකොට පුතේ දෙවන සහ පස්වෙනි රූල් අතර තමයි මෙන්න මේ අවරෝහණ අක්ෂර ලියන්නේ. ඒ නිසා තමයි මේවට අවරෝහණ අක්ෂර කියන්නේ. දැන් මං තූල පුතාලට ඉගෙන ගන්න තියෙන අවරෝහණ අක්ෂර ටිකක් ලියලා පෙන්නනවා. ඔන්න චූටි දුවේ පුතේ මම ඔයාලට මධ්‍ය අක්ෂර ආරෝහණ අක්ෂර සහ අවරෝහණ අක්ෂර නිවැරදිව ලියන්නේ කොහොමද කියලා දුන්නා. දැන් පුතේ මම හදන්නේ ඔයාලගේ අකුරු වල ප්‍රමාණය හදන්න. ඒ කියන්නේ පළමු ප්‍රධාන අවධියේදී 1 2 ශ්‍රේණියේ පොඩ්ඩ ඔයාලා තනි රූල සම්පූර්ණ අකුරු පිරෙන්න ලිව්වා. නමුත් 3 4 ශ්‍රේණි වලට එනකොට ඒ කියන්නේ දෙවන ප්‍රධාන අවධියට එනකොට ඔයාලා තනි රූලේ 4න් 3ක ප්‍රමාණයට තමයි මේ අකුරු ටික ලියන්න ඕනේ. දැන් පුතේ 3 4 ශ්‍රේණි පොඩ්ඩ ඔයාලට ටීචර් මේ දාලා තියෙන ප්‍රමාණයට තමයි මේ අක්ෂර ටික ලියන්න වෙන්නේ. ඒ කියන්නේ පුතේ තනි රූලේ 4න් 3ක ප්‍රමාණයක් වෙන ආකාරයට තමයි ඔයාලට මේ අකුරු ටික ලියන්න වෙන්නේ. ඔන්න චූටි දුවේ පුතේ දැන් මං කියලා දෙන්නේ 3වන ප්‍රධාන අවධියේ ඉන්න පොඩ්ඩ ඔයාලට. ඒ කියන්නේ 5 වසරේ පොඩ්ඩ ඔයාලට. 5 වසරේ පොඩ්ඩන්ට මධ්‍ය අක්ෂරයි අවරෝහණ අක්ෂරයි ආරෝහණ අක්ෂරයි නිවැරදිව තනි රූලේ ලියන්න වෙන්නේ. තනි රූලේ දෙකෙන් එකක ප්‍රමාණයට. ඒ කියන්නේ පුතේ මේ තීරයේ දාලා තියෙන ප්‍රමාණයට තමයි ඔයාලට මේ අක්ෂර නිවැරදිව තනි රූල ලියන්න වෙන්නේ. එහෙමනම් චූටි දුවේ පුතේ අද මම පාඩමෙන් කියලා දීපු විදියට මධ්‍ය අක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර නිවැරදිව තනි රූල ලියලා දූල පුතාල පුරුදු වෙන්න ලස්සනට අකුරු ලියන්න පුරුදු වෙන්න. මේ වගේ තවත් වටිනා පාඩම් නැරඹීමට ගමේ ස්කෝලේ channel subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරලම යන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.